नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु साधु। गरुतर महासंगरत्ने अवसराई श्रद्धावंत पिन्वत्नी अद तट्टावल गमे पदिंचिव सिट मियगी आदरणीय अम्मा वेनुवेन इवगे में तात्ता दू ऐतुलु ज्ञातीन वेनुवेन पुण्यानुमोदना किरीम अरमुणु करगेन दायकत्वयट एकतु वेनवा क्वेट ही सेवे करन पिंवत् के सोमा कुमारी प्रियदर्शनी इवगे में तट्टावल लेनव पदिंची माया कुमारी प्रियदर्शनी किएन पिंवत् महात्मीन विसिन एतन सियलु देनागेम सत् अरमुणु सफल वेत्वा किएन मेत्सित ऐतुव पिंवत्नी अपि अद दवसे सित्तेतसप्पुव आरंभ करनवा। बुदुरजानन वहन्सेगे मे उतुम संबुदु ससुन बेबलेमिन पवतेन पिन्बर युगेक पिंवत्नी उपत लबपु उबट ए बुदु ससुन तुल यदेन्न लबिच्च भाग्याक दुर्लभ भाग्याक अत्नोहरी एही फल लबन्नट उतुम अनुशासनयक मे वेलावे अपि कियला देन्न बलापुरुत्तु वेन्ने। मे लोके पिंवत्नी बुधवरवन वहांसेला दुर्लभो पहलवेद्दी उन्हांसेलागे कायिकव पावतिन उतुम महापुरुष लक्षण अपे वट के नो देतिस महापुरुष लक्षण कियला मेन्न मे उतुम देतिस महापुरुष लकुनो मे लोके यम किसी बुधवरुंट अमतर अमिकुट पिहिट नोनं ओबहलती सक्विति रजवरुंट पिंगवत्नी सक्विति रजकुत बेलु बेलमटम बुधुरजानन महांसेलागी तेन रूपाश्रीय एविधिहटम तीयन महापुरुष लकुनिन समन्वित उत्तम सक्विति रजवरुंट उत्तम कियन्ने सक्विति रजवरु कियन्ने कवदहारी दवसक सैयक हदन्न सुदुसु चरित्रयक् कियला बुधुरजानन महांसे पेन्नवा। බුදුවරුන්ට මහරහතුන්ට වගේම මේ සක්විත රජවරුන්ටත් සෑයක් ඉදි කරන්න සුදුසුයි කියලා. මොකද දෙතිස් මහ පුරුෂ ලකුණු ලැබෙන්නේ උනත් පින්වත්නි නිකන් එකපාරට ආවට ගියාට නෙමෙයි වට සසරේ බොහෝ හේතු සකස් කරන්න ඕනේ. බෝසතාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙන්නට පෙරම් පුරණ කාලේ උන්වහන්සේලාගේ විවිධ කුසල බලයන් उपकार वेनवा ए रूपाश्रीय लबन्न बोसतानन हंसेटत संबुद्धत्वेट पत्वेन जीवितेदी देतिस महापुरुष लक्षण सहित शरीरे लबन्न बहु कुशल ससरे पुरान्न सिद्ध वेनवा। ते ए कुशल अर सक्विति राज्येट पत्वेन सक्विति राजेक पावा पिंगवत्ने ससर पुरा पुरनो ए कुशले आनिसांस तमय ए विधियट महापुरुष लक्षण लबन्न අවස්ථාවක් ඇති වෙන්නේ ඒ සක්විති රජවරුන්ට පින්වත්නි। එතකොට අපි මෙතනදී දකින්නට ඕන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේලා යම්කිසි කාලයක උන්වහන්සේලාට සමානම ලක්ෂණ ලබන ඒ සක්විති රජ සක්විති රජවරුන්ට හිතන්න සමානයි සමානයි කියලා කියන්න පුළුවන් පුරුෂ ලක්ෂණ විතරක්ම නෙමෙයි පින්වත්නි දේශනවල තියෙනවා තවත් දේවල්। ඒ කියන්නේ මහා පුරුෂ ලක්ෂණවලට අමතරව සක්විති රජවරුන්ට තියෙනවා විශේෂ රත්න හතක්। ඒකට කියනවා සප්ත රත්න කියලා। මණි රත්නේ, ඉත්ති රත්නේ ඔය වගේ රත්න හතක් තියෙනවා। යමෙක් සක්විති නම් පින්වත්නි ඒ රත්න හත අනිවාර්යෙන් ලැබෙනවමයි।
ඒ රත්නහත නැති සක්විති කෙනෙක් නැහැ. එතකොට සක්විති රජෙකුට තියෙන සංකේතයක් අනන්‍යතාවයක් වගේ දෙයක් තමයි මේ සප්ත රත්න කියලා කියන්නේ. අන්න ඒ වගේම බුදුවරුන්ටත් තියෙනවා එකව රත්නහතක්. බුදුවරුන්ට තියෙන රත්නහත තමයි සප්ත බොජ්ජංග. පින්වත්නි මෙන්න මේ සප්ත බොජ්ජංග බුදුරජාණන් වහන්සේ විවිධ දේශනාවල වඩන විදිහ විස්තර කරලා දෙනවා විවිධාකාරයෙන්. යම්කිසි කෙනෙක් සප්තබොජ්ජංග වඩනවා නම් මේ ජීවිතය තුළ මොනවද ඇති කරගන්න ඕන හේතු, කොහොමද සප්තබොජ්ජංග වැඩෙන්නේ, හරි පිළිවෙලකට බොජ්ජංග සංයුක්තය වගේ දේශන එකට එකතු කරපු දේශන රාශියක් මේ ත්‍රිපිටකය තුළ ඇතුළත් වෙනවා. එතකොට මේ දේශනා ගැන අවබෝධයක් ඇති කරගෙන ඉන්න කෙනෙකුට ලේසි මාර්ගිය වඩන්න. ධර්ම මාර්ගයේ හිත පුරුදු කරන කෙනෙක්, සතිය පුරුදු කරන කෙනෙක්, පුහුණු කරන කෙනෙක් පින්වත්නි මේ බොජ්ජංග වඩන විදිහ ගැන අවබෝධයක් ඇති කරගෙන ඉන්න ඕනේ. ඉතින් අපේ සිත්නෙත් අසපුව තුළ බොහෝ පාරයන්වල විවිධාකාරයෙන් ඔබට කියා දීලා තියෙනවා බොජ්ජංග දියුණු කරන විදිය. සමහර ලාට මම බෙදලා වෙන් කරලා කියා දීලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දර්ශනය අවබෝධ කරගන්න අවශ්‍ය කරන මොනවද, කොහොමද මේ පුහුණු කරන්න ඕනේ, බොජ්ජංග වැඩෙන්න ඕනේ හේතු මොනවද, ඒ හේතු දියුණු කරනකොට කොහොමද බොජ්ජංග වැඩෙන්නේ, සමහරලාට බොජ්ජංග වඩනකොට එන බාධා මොනවද, ඒ වගේ බාධා එනකොට ඒ බාධා මගහැරව ගන්න කොහොමද, මේ වගේ බොහෝ කරුණු අපි සිත්නේ තසපුව තුළ ඔබට පින්වත්නි විවිධ වාරවලදී කියා දීලා තියෙනවා. ඉතින් අද දවසෙත් මම හිතුවා ඔබට මේ බොජ්ජංග දියුණු කිරීම පිළිබඳව වටිනා කරුණු ටිකක් ඔබේ අවබෝධය පිණිස සාකච්ඡා කරන්නට ඕනි කියලා මේ වෙලාවේදී. පින්වත්නි දැන් හිතන්න තථාගතයන් වහන්සේලා සමහර කරුණු මේ ලෝකයට විවෘත කරද්දී, දායාද කරද්දී උන්වහන්සේලාට හැර මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට එවැනි ප්‍රකාශයක් කරන්න බැරි බුදුවරුන්ටම පමණක්, එහෙම නැත්නම් බුදුවරුන්ගෙන් අසාගත්ත බුද්ධ ශ්‍රාවකයෙකුට පමණක්ම කියන්න පුළුවන් සුවිශේෂ බලවත් කරුණ තියෙනවා පින්වත්නි. මේ බොජ්ජංග සම්බන්ධවත් එහෙම තියෙනවා. මේ කියන කාරණය බොජ්ජංග සංයුක්තය අග්ගි කියන සූත්‍රයේ සඳහන් වෙනවා. අපි අග්ගි සූත්‍රය ඇසුරු කරගෙන අද දවසේ ඔබට මේ විවරණය කරන්න කියලා හිතුවේ. හරිම වටින කරුණක්. මේක තේරුම් ගන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ ඒ අග්ගි සූත්‍රයේදී කියනවා මේ සමහර අවස්ථා තියෙනවා හිත ලීන වෙලා යන. තව අවස්ථා තියෙනවා හිත මේ නොසන්සුන් වෙලා විසිරෙන. ඔබට සාමාන්‍යයෙන් ওই අවස්ථා දෙකම හිතේ හුරු අත්දැකීම් පින්වත්නි. හිතක් ලීන වෙනවයි කියන අවස්ථාව ඔබට නුහුරු නෑනේ. හිත හැමතිස්සෙම ලීන වෙලා ඇකිලිලා මලානික වෙලා නිකන් අර කිසිම අපි කියන්නේ මේ ලෝකේ පණක් නැති ගතිය. අන්න ඒ වගේ අප්‍රාණික මහා පණ නැති හිතක් තියෙන අවස්ථා තියෙනවා. හරි කම්මැලි ගතියක් තියෙනවා. හැකිලිච්ච ගතියක් තියෙනවා. පින්වත්නි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි දැන් අර ඇකිලිලා නිකන් කිසි පණක් නැතුව හේ මලානික වෙච්ච හිතේ අනිත් පැත්ත තමයි විසිරිලා කලබල වෙලා නොසසුන් වෙලා හිත දුවනවා, හිත මෙහෙට දුවනවා, හරි වේගවත්, හරි කලබලයි, එක එක අරමුණු වලට දුවනවා. දැන් මේ අවස්ථා දෙකම හිතේ තියෙනවානේ. ඒතර පින්වත්නි සිතක වැඩිමක් සිත වඩනවා කියලා කියන වඩනවා කියන වචනේ තමයි භාවනා කියන්නේ. භාවනා කියන්නේ මේ අත් දෙක තියාගෙන ඇස් දෙක පියාගෙන එරමිනිය ගොතාගෙන මොකක් හරි හිත හිතින් එකටම නෙමෙයි පින්වත්නි භාවනා කියන්නේ. භාවනා කියන්නේ හිත වඩනවා. එතකොට දැන් අපේ හිතේ තියෙන අර අවස්ථා දෙකම අපි
තේරුම් ගැනීම තුලත් හිතේ වැඩිමක් වෙනවා තේරුම් ගන්න තැන හිත වැඩෙනවා හැබැයි තේරුම් ගත්ත පමණින්ම නෙමෙයි හිත වැඩෙන්නේ තේරුම් ගත්ත කෙනා එතනින් එහාට ඒ හිත ඇකිලිච්ච වෙලාවට මොකද්ද කරන්න ඕනේ හිත විසිරිලා කලබල වෙච්ච වෙලාවට මොකද්ද කරන්න ඕනේ අන්න ඒ ගැන පින්වත්නි අවබෝධයක් තියෙන්න ඕනේ එතකොට ඒ අවබෝධයෙන් ඒ වෙලාවට කළ යුතු දේ කරන්න ඕනේ පින්වත්නි අන්න ඒ කළ යුතු දේ මේ ලෝකේ මොනවද කියලා කියන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්වන බුදුවරුන්ට සහ උන්වහන්සේගෙන් අහගත්ත ශ්‍රාවකයෙකුට පමණම පමණයි හිත කැකිලිච්ච වෙලාවට කරන්න ඕන දේ හිත විසිරිලා කලබල වෙච්ච වෙලාවට කරන්න ඕන දේ හරියටම ඒ අදාළ හේතුව දන්නේ තථාගතයන් වහන්සේලා මේක ඉතාම ප්‍රබල කරුණක් පින්වත්නි ඔබ හිතන්න දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයින් සහිත කිසි කෙනෙකුට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් ඒක එච්චරටම අපි සරලව කතා කරනවා මේ දේශනාව තුළ හැබැයි සරල වුණාට ඒක ඒ තරම් ප්‍රබල බරපතල කරුණක් කියන එක තොලුවේ තියාගන්න මිනිස්සුන්ට හිතක් ඇකිලිච්ච වෙලාවට හිත ආයි යථාතත්වයට ගන්න විදිය හිත විසිරිච්ච වෙලාවට ඒක යථාතත්වයට ගන්න විදිය ගැන හිතනවා තියා අඩුතරමේ පින්වත්නි විසිරිච්ච එකවත් දන්නේ නැහැ මේ හිත විසිරිලා කලබල වෙලා නොසන්සුන් වෙලා කියන එකවත් මිනිස්සු තේරුම් ගන්නේ නැහැ මිනිස්සු හිත දිහා බලන්න පුරුදු වෙලා නැහැ හිත තේරුම් ගන්න මිනිස්සුන්ට පුරුද්දක් නැහැ හිතේ තියෙන ස්වභාවය හිතින්ම දකින්න මිනිස්සු පුරුදු කරන්නේ නැහැ මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ කලබලයක විසිරිච්ච ස්වභාවයක මිනිස්සුන්ට මෙන්න මේ විසිරිච්ච ස්වභාවයෙන් පින්වත්නි මගේ හිත දැන් තියෙනවා කියලා කොයි වෙලේ හරි දකින්න පුළුවන් නම් අන්‍යා හිත වඩන්න පුළුවන් කෙනෙක් හිතේ හැංගිච්ච ලීන ගතිය එනකොට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ කම්මැලි කියලා නිදාගන්න එක නෙමෙයි ඒ හිතේ ආපු ලීන ගතියෙන් හිත නැගිට්ටවල ගන්න කරන්න ඕන දේ දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඒ තත්ත්වයට හිතපත් වුණා කියලා අඳුර ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයා හිත වඩන්න පුළුවන් කෙනෙක් පින්වත්නි භාවනා 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 කියන වචනේ සිංහල වචනයක් නෙමෙයි ඒක ඇවිල්ලා අපි බවුන් කියලා සිංහලෙන් කතා කරනවා බවුන් පැලැස්ස කියලා අපි නම දාලා තියෙනවා ඔබ දන්නවා මේ අත් දෙක තියාගෙන භාවනා කරන්න විතරක් නෙමෙයි අපේ බවුන් පැලැස්ස නිවාසික පුහුණු මධ්‍යස්ථාන වගේම බවුන් පැලැස්ස සති පුහුණු සංගරාව මේ ඔක්කොගෙම බවුන් කියන වචනේනොත් මං පෙන්වන්නේ ඔබට භාවනා කියන වචනේට වඩා වඩනවා කියන වචනේ භාවනා කියන්නේ වඩනවා එතකොට පින්වත්නි හිත වඩනකොට හිතේ තියෙන විසිරෙන ගති ලීන ගති ඒ හැම එකම අඳුර ගන්න පුළුවන් වෙනවානේ හිත වඩන කෙනාට. ඒකට කොහේ හරි දැන් බවුන් පැලස්ස කියන ආයතනෙට එන්න ඕනි කියලා එක. එහෙම නැහැ. අපි ආයතනේ කරන්නේ මේක ගිහිගෙදර ඉද්දිත් කොහොමද පුරුදු පුහුණු කරන්න ඕන කියලා පුහුණුවක් ලබා දෙන එක විතරයි. ඒතර මේක පුහුණු වෙන්න තියෙන ඔබට එදිනෙදා ජීවිතය තුළ ඔබ ගෙදර ඉන්නකොට ඔබට සාමාන්‍ය ජීවිතේ රැකියාවක් කරනකොට ඔබ යාන වාහනයක යනකොට මේ හැමතැනදීම ඔබට ඒ පුහුණුව කරන්න තියෙනවා. පින්වත්නි අපි බලමු බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය අවස්ථාවලදී බොජ්ජංග ධර්ම ටික හරි අපූර්වවට බෙදලා මෙන්න මේ වෙලාවට මේ බොජ්ජංග ටික නම් වඩන්න එපා. මේ බොජ්ජංග ටික තමයි වඩන්න ඕනේ කියලා උන්වහන්සේ ඒ ඒ වෙලාවට ඕන කරන බොජ්ජංග පේනනවා. හිතක් ඇකිලිලා ගිය වෙලාවට ඇකිලිලා කියන එකෙන් අදහස් කරන්නේ හැංගිලා. හිත ලීන වෙලා, කුසීත වෙලා, මලානික වෙලා, අප්‍රාණික වෙලා. ඔබට තේරෙනවනේ මේ වචනවලින්. හිතේ ස්වභාවය පින්වත්නි වචනකින් කියනකොට ඔබට තේරෙන්න ඕනේ හිතේ ස්වභාවය කියන එක මට ගුවන් විදුලියක මවල පෙන්වන්න බෑනේ හිත හිතට එන ස්වභාවයක් හිතට එන ස්වභාවය වචනකින් තමයි කියන්න පුළුවන් ඒක නිසා තමයි වචන නිකන් මිටියක් කිව්වේ
මලානික අප්‍රාණික හැංගිච්ච මිටියක් එකට බැඳලා කිව්වේ මේ හිතේ ස්වභාවය තේරුම් ගන්න එක එක ස්වභාව. එතකොට ඒ වෙලාවට හැකිලිච්ච වෙලාවට වඩන්න ඕන බොජ්ජංග ටිකක් තියෙනවා. වඩන්න හොඳ නැති බොජ්ජංග ටිකකුත් තියෙනවා. ඊට පස්සේ පින්වත්නි හිත විසිරිච්ච වෙලාවට වඩන්න ඕන බොජ්ජංග ටිකකුත් තියෙනවා. හිත විසිරිච්ච වෙලාවට වඩන්න හොඳ නැති බොජ්ජංග ටිකකුත් තියෙනවා. මේක දැන් අපි ධර්මයේ දන්නාය ධර්ම දේශන ශ්‍රවණය කරන්න. බොජ්ජංග කියන්නේ මොනවද කියලා සිතනදසපුව තුල මම නිතර කියලා දීලා තියෙන ආකාරයන්ගෙන් අවබෝධයක් තියන හිට දන්නවා මොනවද බොජ්ජංග කියන්නේ කියලා. හැබැයි net ශ්‍රවණය කරන බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාව අතරේ බොජ්ජංග ගැන තවමත් විශේෂ අවබෝධයක් දැනුමක් නැති අය ඉන්න පුළුවන්. ඒ නිසා ඒ අයට සරලව තේරුම් ගන්න කෙටියෙන් කියන්නම්. සප්ත බොජ්ජංග කියන වචනේ ඔබ සමහර විට අහලා ඇති. බොජ්ජංග හතක් තියෙනවා. මේ හත බුදුරජාණන් වහන්සේ තුනේ ගොඩවල් දෙකකට වෙන් කරලා පෙන්නනවා මේ අග්ගි කියන සූත්‍රයේදී. මම මේ ගොඩවල් දෙක වෙනම කියන්නම්. එක ගොඩක් තමයි පින්වත්නි ධම්මවිචය, විරිය, පීති කියන බොජ්ජංග තුන. ආයෙත් ඔබට නම් තුන කියන්නම්. ධම්මවිචය, විරිය, පීති කියන බොජ්ජංග තුන. අනිත් ගොඩ තමයි ඉතුරු තුනේ ගොඩ පස්සද්දි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග ගොඩ. දැන් මේ පැත්තේ තුනේ ගොඩයි, එහා පැත්තේ තුනේ ගොඩයි. එතන මෙන්න මේ බොජ්ජංග ගොඩවල් දෙක, මේ තුනේ තුනේ ගොඩවල් දෙක ඇතුලේ සති සම්බොජ්ජංග කියන එක නැහැ. සති සම්බොජ්ජංගේ හැර දැන් හතක් තියෙනවා කියන්නේ හතෙන් එතකොට සති සම්බොජ්ජංග කියලා කියන එකක් හැරෙලා ඉතුරු 6 තුනේ ගොඩවල් දෙකකට බෙදලා වෙන් කරලා තියෙන්නේ. ඒතර මේ තුනේ ගොඩේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අර හිතක් ලීන වෙලා හැකිලිච්ච වෙලාවට වඩන්න සුදුසු නැහැ කියලා කියන බොජ්ජංග තුනේ තුන තමයි. උන්වහන්සේ කියනවා යස්මින් සමයේ ලීනං චිත්තං හෝති අකාලෝ තස්මින් සමයේ පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනාය. මේ හිත ඇකිලිලා ගියපු වෙලාවට හිත කුසීත වෙලා අර මලානික වෙලා අප්‍රාණික වෙච්ච වෙලාවට පස්සද්දි සම්බොජ්ජංග වඩන්න සුදුසු වෙලාවක් නෙමෙයි කිව්වා. අකාලෝ සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය. සමාධි සම්බොජ්ජංග වඩන්නත් ඒ වෙලාව සුදුසු නෑ කිව්වා. අකාල උපේක්ඛා සම්බොජ්ජංගස භාවනාය. උපේක්ඛා සම්බොජ්ජංග වඩන්න තේලව සුදුසු නෑ කිව්වා. එතකොට මේ තන් ඒතේහි ධම්මේහි දුස්ස මුඨාපයන් හෝතේ. මේ ධර්ම තුනට හිතේ ඇති වුණ ලීන తත්වේ අර ඇකිලිච්ච අප්‍රාණික తත්වේ නැති කරන්න බෑ. ඒගොල්ලන්ට ඒක කරන්න ඒගොල්ලෝ දක්ෂ නෑ. ඒක තව වැඩි කරන්න තමයි ඒගොල්ලන්ට පුළුවන්. මේ කාරණේ හරි රසවත් පින්වත්නි. හැබැයි ඒ රසය දැනෙන්නේ නැහැ මේ වචන ගැන දන්නේ නැති කෙනාට. නොදන්න වචනයක් ගැන මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ වචන මොනවද කියලා දැනගන්න ඕනේ. දැන් බලන්න ඔතන කියවුණා වචන තුනක්. මොනවද? පස්සද්දි, සමාධි, උපේක්ඛා. මේ තුන එපා කිව්ව වඩන්න. පින්වත්නි පස්සද්දිය කියලා කියන්නේ කායික මානසිකව ඇති වෙන සැහැල්ලුව. හරිද? ධර්මේ කායික මානසික සැහැල්ලුව කියලා කියන්නේ ජීවිතයේ ඔබට පසද්දිය සාමාන්‍යයෙන් ලෞකිකව ඔය ආමිස දෙයකදී අත්විඳින සරලතෙන් කිව්වොත් ඔබ කියනවා සමහරලාට ජීවිතේ හිත ගොඩාක් විසිරිලා 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 තියෙන වෙලාවකට කියනවනේ හරි බරයි කියලා. සමහරලාවට හිත කලබල වෙලා මොනහරි ප්‍රශ්න ඒ වගේලාවට ඔබ කියනවා හරි බරයි කියලා. ඉතින් ඔකේ අනිත් පැත්ත. ඒ බර නැති වෙලාව කලබල නැති වෙලාව. අන්න එහෙම කලබල නැති වෙලාවට හිතේ තියෙන බර අඩු වෙලා යනවා. එතකොට පින්වත්නි හිතක් කලබල වෙච්ච තැන පස්සද්දි කියන එක නැහැ. එතකොට මෙන්න මේ පස්සද්දියක් ඇති වෙන වෙලාව කියලා කියන්නේ හිතේ තියෙන කෙලෙස් වල තියෙන විසිරි 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 තියෙන බරගතිය අඩු වෙලා කෙලෙස් යට තැම්පත් වෙලා යනකොට අර කෙලෙස් බර කියන එක නැති වෙගෙන ගිහිල්ලා සැහැල්ලුවක් එනවා. විශේෂයෙන්ම
භාවනාවකදී පින්වත්නි සමාධිය ඇති වෙන්නට පෙරම හොඳට මතක තියාගන්න සමාධිය ඇති වෙන්න පෙරම මේ පස්සද්ධිය අත්දකින්න පුළුවන් යම් කිසි මූල කමඨහනක් හරි මොක් හරි අරමුණක් Taman නිතර නිතර පුරුදු පුහුණු කරන කෙනෙකුට ඒ අරමුණ තුල සිත සමාධිමත් වෙන්න පෙරම ඔබට පුළුවන් පින්වත්නි කායික මානසිකව මේ පස්සද්ධිය අත්දකින්න ඒකට හේතුව හිත ඒකාග්‍ර වෙගෙන එනකොට අර විසිරෙන එක මේ නැති වෙගෙන එනකොට මොකද වෙන්නේ හිතේ තියෙන සැහැල්ලුව කයට පවා දැනෙනවා පාවෙනවා වගේ සැහැල්ලුවක් දැනෙනවා කියන්නේ ඔන්න ඒ සැහැල්ලුවට තමයි පස්සද්ධි සම්බොජ්ජංගි කියන්නේ පස්සද්ධිය ඒක අත්දකින්න එක මිනිස්සු සමහරලාවට කියන්නේ ඔය මේ දැන් නගර බද කලබලකාරී තැනක ඇවිදලා හිටපු කෙනෙක් එක පාටම සංසුන් පරිසරයකට ආවොත් එහෙම නිවිච්ච පරිසරයකට ආවොත් එහෙම පුදුම සැහැල්ලුවක් දැනෙන්න කියනවා. ඒ පුදුම සැහැල්ලුවක් දැනෙන්න කියන්නේ උන්ට ඒ යම් කිසි යම් මට්ටමක පස්සද්ධියක් ඒක. එතකොට මේ පස්සද්ධිය සමාධියකට පත් වෙන හිතකදී අපූර්වට අත්විඳිනවා පින්වත්. හරියට පස්සද්ධියක් ඇති වෙන නම් විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි කාමයන්ගෙන් අකුසල ධර්ම වලින් හිත ඈත් වෙනකොට තමයි හරි හොඳ ප්‍රබෝධයක් එක්ක මේ පස්සද්ධියක් කියන එකක් එන්නේ සැහැල්ලුවක්. ඒ වගේ පස්සද්ධියක් තමයි සම්බොජ්ජංගයක් විදියට. ඒ කියන්නේ සම්බොජ්ජංග කියන්නේ නිවනට උදව් වෙන අංගයක්. නිවන් තමන්ට මේ අපි හිතමුකෝ ඔබ හිතන්නේ දැන් ඔන්න විභාගෙට පාඩම් කරන ළමෙක් ඉන්නවා. එයාට දැන් හිතේ හරි බරක් මේ විභාගේ. එයා විභාගෙට නිදි වරාගෙන පාඩම් කරලා එයා කොහොම හරි අමාරුවෙන් විභාගේ ලියනවා. ලිව්වට පස්සේ එයා ඔන්න දැන් කියනවා ප්‍රශ්න පත්‍රෙත් හරි ලේසි හොඳට උත්තර ටික ලිව්වා මම දන්නවා ඒක අනිවාර්යෙන් පාස්. දැන් නම් හරි සැහැල්ලුවක් දැනෙන්නේ කියනවා. හිතට මාර සැහැල්ලුවයි කියනවා දැන්. ඒක පින්වත්නි මේ කාමයන්ගෙන් හිත ඇත්තලා හෝ අකුසලයන්ගෙන් හිත ඇත්තලා ඇති වෙච්ච පස්සද්ධියක් සැහැල්ලුව නෙමෙයි. ඒ නිසා ඒක සම්බොජ්ජංගයක් වෙන්නේ නැහැ. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන්නේ භාවනාවට නිමිත්තක් තියාගෙන භාවනාවට අරමුණක් තියාගෙන ආනාපාන සතිය වෙන්න පුළුවන් බුදුගුණ වෙන්න පුළුවන් මොකක් හරි භාවනාවට අරමුණක් තියාගෙන ඒ අරමුණ තුලදී අකුසලයන්ගෙන් විසිරෙන සිත ඈත් කරලා ගන්න පස්සද්ධිය සැහැල්ලුව. ඔකට කියන පස්සද්ධි සම්බෝධංගි සැහැල්ලුව. ඒතර ඒ පස්සද්ධියෙන් පස්සේ හිතේ ඊළඟට එන පියවරක් තමයි සමාධිය කියලා කියන ඒකාග්‍රකම. විහිත වෙන වෙන අරමුණු වලට දුව දුව යන්නේ නැතුව එක අරමුණක ඒකාග්‍ර වෙනවා. මේකට කියනවා සමාධිය කියලා. ඉතින් ඒකත් නිවනට උපකාර වෙන අංගයක් විදියට පුහුණු වෙනවා නම් අකුසල සිතුවිලි වලින් ඈත් වෙච්ච සමාධියක් නම් මොකද සමාධිය කියන්නේ අකුසල අරමුණු එක්කත් තියන්න පුළුවන්. දැන් ඔය හොරු සමහරලට වැඩක් කරනකොට වෙන අරමුණු වල නැතු ඒකෙම ගන්නට හිත තියාගෙන වැඩ කරනවා. සමහර රැකියාවලක් තියෙනවා. සමහරලට ඒ තමන් කරන දේට හොද්දට අවධානයෙන් වැඩේ කරේ නැත්නම් සමහරලට අතපය පහ කඩලා යන. එහෙම මැෂින්ස් වල වැඩ කරනවා. ඒකටම අවධානයෙන් ඉන්න ඕනේ. හරිද? එතකොට දැන් අපි හිතමු දැන් ඔය ඉස්සර අම්මලා අපි දැකලා තියෙනවා තව කෙනෙක්ගේ හිසේ ඉන්න සත්තු බලනවා නේ උකුණෝ එක එක සත්තු. එතකොට අද ඉතින් සමාධියක් වගේ තමයි ඒක කෙලෙස් සහිත සමාධියක්. ඇයි? එක අරමුණක ආයි වෙන ඒවා හිත හිත බෑ පුංචි අම්මා ගැන මේ ලොකු අක්කා ගැන සිරිපාල අයියා ගැන ඕවා මතක් කර කර බෑනේ අරග කරන්න උදේට කෑවේ මේක දැන් රැට උයන්න ඕන මොනවද කියලා හිත හිත ඔය ඔළුව බලන්න බෑ. ඒ ඔළුව බලනකොට ඒකෙම අරමුණ තියාගෙන එකම අරමුණ කෝකුණ කීකේ බලනවා. ඉතින් ඒක කෙලෙසහිත සමාධියක්. ඒ වගේ සමාධියක් සම්බොජ්ජංගයක් විදියට නිවනට උපකාර වෙන්නේ. නිවනට උපකාර වෙන්නේ අර අපි කියපු විදියට භාවනා අරමුණක් තියාගෙන ආනාපාන සතිය හරි මොකක් හරි භාවනා අරමුණක් තියාගෙන හිත ඒ අරමුණට එකඟ කරගත්තට පස්සේ ඔන්න ඒ සමාධිය පින්වත්නි නිවනට උපකාරන අංගයක් වෙනවා. ඒ නිසා සමාධි සම්බොජ්ජංගයක් වෙනවා. එතකොට මේ ඔය ප්‍රීතියට ඔය අපි දැන් ওই කතා කරපු පස්සද්ධි කියන සැහැල්ලුවට ওই කියන සමාධියට ඒවටවත් හිත ඇලෙන්නේ නැතුව හිත සමබර කරගන්න පුළුවන් ඕකට කියන උපේක්ඛා කියලා. ඔන්න පස්සද්ධි සමාධි උපේක්ඛා මේ තුන පොඩ්ඩක් මතක තියාගන්නකෝ. ওই තුන එක කණ්ඩායමක් එක ගෲප් එකක්.
එතකොට මේ ඉතුරු group එක ඇවිල්ලා අපි කිව්වා ධම්ම විචය මේ විරිය ප්‍රීති ධම්ම විචයක් කියන්නේ පින්වත් ධර්මයේ විමසීම ඒක භාවනාරමුණක් වශයෙන් විමසන විමසීමක් වෙන්නත් පුළුවන් එතකොට මෙන්න මේ ධර්ම කරුණක් ඉදිරි විතර්ක කිරීම විමසීම ප්‍රඥාව ඇති වෙන විදිහේ මානසිකාරයක් මොකක් හරි ඒක සම්මාදිට්ඨිය ඇති වෙන ප්‍රඥාව ඇති වෙන විදිහේ යම් මානසිකාරයක් වෙන්න පුළුවන් අන්නේ විමසන මානසිකාරේ පින්වත්නි ධම්මවිචය විදිහට නිවනට උපකාර වෙන අංගයක් විදිහට මේ මනස දියුණු කරන්න පුළුවන් ඔබ සමහර ලාට හිතන්න සලායතන ගැන හරි ස්කන්ධ ගැන ධාතු ගැන මේ විමස විමස ඉන්නවා මානසිකාරෙන් ධර්ම දේශනා තුල අහලා තියෙන වටින ධර්ම අවවාදයකින් අභ්‍යන්තර ආයතන ගැන බාහිර ආයතන ගැන ඔබ යම් විමසීමක් කරනවා ඒවයි යථාර්ථය ගැන විමසනවා හිතින් මානසිකාරයක් කරනවා ඊ මානසිකාරය බෝඩ් එකක් ගහගෙන නැතුනට එතන ධම්මවිචේ සම්බොජ්ජංගයක් වටිනා වෙන්න පුළුවන් ඔබ නිවන පිණිස උපකාර වෙන විදිහට නම් ඒක විමසන්නේ එහෙනම් ඒක ධම්මවිචේ සම්බොජ්ජංගයක් මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ ධම්මවිචේ කියනම දහම් විමසීම ඒක මානසිකාරයක් නිකම් මානසිකාරයක් නෙමෙයි ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය විදිය මානසිකාරය එහෙනම් ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගෙත් එක්ක එනවා වීරිය ඒ කියන්නේ දහම් විමසීම තුල පින්වත්නි ධර්මය ගැන අවබෝධයක් එනවනේ විමසන්න විමසන්න ඒ අවබෝධය එන්න එන්න මොකද වෙන්නේ වීරියක් එනවා ඒ කියන්නේ එයාට අකුසල් පවත්වන්න හිතෙන්නේ නැහැ මොකද එයා දැන් ධර්මය ගැන අවබෝධයක් එක්ක දන්නවා මේ මේ මොකද්ද මේ මුලා වෙච්ච දේ කියලා වීරියක් එනවා අන්නේ වීරිය විරිය සම්බොජ්ජංගයක් වෙනවා ඒක නිවන පිණිස උපකාර වෙනවා නම් ඒ වීරිය ඒක සම්බොජ්ජංගයක් ඒකයි වීරිය සම්බොජ්ජංගය කිව්වේ දැන් එහෙම නැති වීරිය තියනවන ඕන තරම් මිනි මරන්න වීරිය කරන්න පුළුවන් හොරගම් කරන්න වීරිය කරන්න පුළුවන් සමහර ලාවට අනියම් සම්බන්ධයක් හදාගන්න වීරිය කරන්න පුළුවන් බොරු කියන්න බොණ්ඩ ඕන දෙයකට වීරිය කර ඒවටත් වීරියක් තියෙනවා හැබැයි ඒ වීරිය නිවන පිණිස පවතින්නේ නැහැනේ පින්වත්නි තව කෙනෙකුට කුමන්ත්‍රණයක් කරන්න කෙනෙක් වීරිය කරයි ඒ වීරිය නිවනට උපකාර වෙන්නේ අකුසල් වැඩෙන වීරිය එතන මේ අකුසල් දුරු වෙන වීරිය තමයි සම්බොජ්ජංග කියලා කියන්නේ. එවැනි වීරිය සම්බොජ් විරිය සම්බොජ්ජංගය. එතකොට ඒ දැන් එහෙම වීරියක් පවත්වන කෙනා හැමතිස්සෙම හිතේ තියෙන අර අකුසල් ඈත් වෙන විදිහට තමයි හිත හසුරුවන්නේ. ඉතින් ඒ වගේ වෙලාවකට එයාගේ මනසේ එයා විමසන දේ තුල පින්වත්නි කෙලෙස් ඈත්වීමත් එක්ක ප්‍රීතිය උපද්ද ගන්න පුළුවන්. දැන් මේ ප්‍රීතිය කියනකොට උනත් ඕකත් සාමාන්‍ය ලෝකේ තියෙන විදියට දැන් වීරිය වගේම අර මං කිව්ව සැහැල්ලුව වගේම සමාධි වගේම මේ මේ අපි කියන මේ ප්‍රීතිය කියනක උනත් සමාජ මිනිසුන්ට ඕන තරම් ලෞකිකව ඇති වෙනවා. දැන් ප්‍රීති දෙකක් තියෙනවා. ආමිස ප්‍රීතිය, නිර්ආමිස ප්‍රීතිය. ආමිස ප්‍රීතිය කියලා කියන්නේ දරුවෝ නිසා ප්‍රීති වෙනවා. අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා විභාගිකින් සමත් වුණාට පස්සේ ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා කියලා දැනගන්නකොට ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. දරුවා තමන් වෙනුවෙන් මොකක් හරි දෙයක් කරනවා දකින්නකොට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ප්‍රීතියක් එන්න පුළුවන්. එයා ආස කරන වාහනයක් කවුරු හරි කෙනෙක් කාට හරි ගෙනත් දෙනකොට එක්කෝ දුරකථනයක් එයාට හම්බෙනකොට බලාපොරොත්තුෙන් හිටපු ඉන්ටර්විව් දාලා තියෙච්ච එකේ රසාවක් එයාට ඔන්න ජොබ් එක හම්බුණා කියලා දැනගන්නකොට විවිධ අවස්ථා වලට ප්‍රීතිය එන්න පුළුවන්. ඒ ප්‍රීතිය නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ නේ පින්වත්නි. ඒ නිසා ඒක එහෙම ප්‍රීතිය ආමිස ප්‍රීතිය. හැබැයි නිර්ආමිස ප්‍රීතිය කියලා කියන්නේ අර කිව්ව විදිහේ මේ ආමිස කරුණු වලින් බැහැර වෙච්ච අකුසලයෙන්කින් හිත ඈත් වෙච්ච කුසලයේ වැඩෙන විදිහ ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. බුදු ගුණ විමසන කොට එන ප්‍රීතිය කුසලයේ වැඩෙන ප්‍රීතියක්. ධර්මය ගැන සිහි කරනකොට එන විමසීමෙන් එනවානේ අවබෝධයක් ඒ තුල එනවා ප්‍රීතිය. සංඝයාගේ ගුණ හිතනකොට එනවා ප්‍රීතිය. ඒව නිර්ආමිස ප්‍රීතිය. ස්තමන් රකින්න සීල ගැන හිතනකොට එන්න පුළුවන් ප්‍රීතිය. ඔය විදිහට ප්‍රීතිය ඇති වෙන කරුණු ඇත්තටම 11ක් තියෙනවා. මේ වගේ විවිධ මේ ප්‍රීතිය ඇති වෙන තැන් තියෙනවා. ඔය හැම ප්‍රීතියක්ම නිවන පිණිස උපකාර වෙනවා. ධර්මයේ විමසද්දී ආවනම් එයාට ප්‍රීතියක් ඒක නිවනට උපකාර වෙනවනේ පින්වත්නි.
मेवागे निवन उदावन हेम प्रीति या मेतिवेन मुहूर्त प्रीति संभोजांगे वाड़न मुहूर्त इक प्रीति संभोजांगे संभोजांगे निवन उदावन निवन उदावन अंग्यक प्रीति अतिवेन ඔන්න ඔය ධම්ම විච්චේ විරිය ප්‍රීති කියලා කිව්ව තුන් දෙනා තොලුවේ මතක තියාගන්න. දැන් ඔන්න තුන් දෙනා හය දෙනාවම විස්තර කරලා දුන්නා කවුද මේ කියලා. දැන් මං කියවන වචන ගැන දන්නේ නැතුව වැඩක් නෑ මේක තේරෙන්නේ නෑ කියලා දැන් ඔන්න වචන ටික කියලා දුන්නා. දැන් ওই වචන ටික තුල අපිට පින්වත්නි වචනෙන් එහාට ගිහිල්ලා මේක සාමාන්‍ය ජීවිතේ පුරුදු කරනකොට කොයි වගේ වෙලාවටද වීරිය ඇති කරගන්න ඕනේ? කොයි වෙලාවටද වීරිය ඇති කරගන්න බොජ්ජංගේ වඩන්න හොඳ නැත්තේ? අන්න ඒක ගැන හිතවඩන කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ. ධම්ම විචේ කියන ධම්ම විමසීම හොඳ දෙයක් තමයි, ඒක කුසලයක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ අග්ගිය කියන සූත්‍රයේදී පැහැදිලිව පෙන්නනවා ධම්ම විමසීමක් වෙන ධම්ම විචේ සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැති වෙලාවල් තියෙනවා. හොඳටම දක තියාගන්න. වීරියක් ඇති වෙන විරිය සම්බොජ්ජංගේ කියන වීරිය වඩන්න මේ නුසුදුසු වෙලාවක් තියෙනවා. ඒක මතක තියාගන්න. ප්‍රීති ප්‍රීති ඇති වෙන මානසිකාරයක් කර කර ඔබතුල යම් ප්‍රීතියක් උපද්ද ගන්නවා නම් බුදුගුණ විමසමින් සැතේ වෙන ප්‍රීතිය, මං කියේ ධර්ම විමසීමක් තුළ එන ප්‍රීතිය, සංඝයාගේ ගුණ සිහි කරනකොට එන ප්‍රීතිය, සීලගෙන සිහි කරනකොට එන ප්‍රීතිය, සමහරු දන් දීලා ඒ දාණයෙන් තමන්ට සතුටක් ඇති වෙලා ඒ තුළ එන ප්‍රීති, මේ වගේ විවිධ ප්‍රීතිය ඒ වෙනුවෙන් ඔබ හිතන මානසිකාර කරන්න හොඳ අවස්ථා වගේම කරන්න හොඳ නැති නුසුදුසු වෙලාවලුත් තියෙනවා. අන්න ඒ වෙලාවල් මොන මොනවාද කියලා දැනගන්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බුදු කෙනෙකුට මිසක් මේ ලෝකේ වෙන කෙනෙකුට ඕකට උත්තර දෙන්න බෑ. එහෙම නැත්නම් බුදු කෙනෙකුගෙන් අහගත්ත ශ්‍රාවකයෙකුට විතරයි මේකට උත්තරයක් දෙන්න පුළුවන් හරියටම. මේ දෙව් මිනිස් සහිත ලෝකේ මේකට උත්තර දෙන්න පුළුවන් වෙන జగතෙක් නෑ කියන බුදුන් ඉතින් දකින්නේ නෑ කියනවා. පින්වත්නි බුදුරජාණන් සිතාම පැහැදිලිව පෙන්වනවා අර ලීන වෙච්ච හිතක් ඇකිලිච්ච වෙලාවට, කම්මැලි වෙච්ච වෙලාවට, අප්‍රාණික වෙච්ච වෙලාවට, ඒ වෙලාවට අකාලෝ පස්සාදි සම්බොජ්ජංගස්ස භාවනාය. අර මං කිව්වේ කායිකෝ මානසිකෝ සැහැල්ලුව ඇති වෙන ස්වභාවය නිවන පිණිස උපකාර වෙන විදියට කායිකෝ මානසිකෝ ඇති වෙන සැහැල්ලුව උනත් හිතක් ලීන වෙච්ච වෙලාවට වැඩන්න එපා. ඇයි ඒ? හිතක් ලීන වෙච්ච වෙලාවට පින්වත්නි තවත් සැහැල්ලු කරන්න කියලා මොනවාරි කරන්න ගියාම ඊ ලීන වෙච්ච එක නැගිටලා ගන්න බෑ. තවත් ලීන වෙනවා. සමාධියෙන් කරන්නේ විසිරෙන එක නැති කරන එකනේ. විසිරි විසිරි තියෙන කලබලකාරී එක නැති කරන එක තමයි සමාධි සම්බොජ්ජංගෙන් කරන්නේ. එතකොට අර හිතක් ලීන වෙච්ච වෙලාවට සමාධි සම්බොජ්ජංගෙන් වඩන්න ගියාම මොකද වෙන්නේ? තවත් ඒක හැකිලෙනවා. ඉතින් නැගිටින්න බෑ. උපේක්ඛා සම්බොජ්ජංගෙත් එහෙමයි. ඒ තුන් දෙනාම වඩන්න එපා කෝ ඒ වෙලාවට. ඒ තුන් දෙනාම මේ වෙලාවට වඩන්න සුදුසු නෑ කියනවා. ඒතර පින්වත්නි ඒ තුන් දෙනා වඩන්න නැත්නම් ඊට පස්සේ ලීනුනහම වඩන්න ඕන මොනවද? කාලෝ තස්මින් සමේ ධම්මවිචේ සම්බොජ්ජංගස භාවනාය. අන්න. හිත ලීන වෙච්චලට ධම්මවිචේ සම්බොජ්ජංගෙ තමයි වඩන්න ඕනේ. කාලෝ විරිය සම්බොජ්ජංගස භාවනාය. වීරිය සම්බොජ්ජංගේ වඩන්න සුදුසුම කාලය. කාලෝ පීති සම්බොජ්ජංගස භාවනාය. පීති සම්බොජ්ජංගේ වඩන්න තමයි ඒ කාලේ සුදුසුම කාලය. ඔන්න ඔතන අපි මේ කියපු කරුණ පින්වත්නි, ඒ කියන්නේ දැන් කියවන්නේ දහම් විමසීම ධර්මයේ මොන හරි ධර්ම කරුණක් තුල ඔබ මනසිකාරය කරනවා. ඒක එක්ක භාවනා මනසිකාරයක දැන් මෙහෙම ඉතින් භාවනා මනසිකාරයක් කියනකොට ධාතු මනසිකාරයක් වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි මේ කයේ තියෙන කොටස් ගැන විතර්ක ਵਿਚාර වෙන විදිහට විමස විමස ඉන්න මොනවා හරි. එහෙම අරමුණක් වුණා ධම්මවිචේ සම්බොජ්ජංග විදිහට වඩන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අහලා තියෙන පටිසමුපාද ගැන වෙන්න පුළුවන්. මොනවා හරි විමසීමක් කරන්න සුදුසුයි ඒ වෙලාවට පින්වත්නි. ධම්ම විමසීම. ඒ කියන්නේ හිත ඇකිලිච්ච වෙලාවට මතක තියාගන්න විතක්ක ਵਿਚාර වලින් සෙල්ලම් දාන්න පුළුවන් තැනට තමයි හිත ගන්න ඕනේ. විතක්ක කියන්නේ හිතනවා, વિચાર කියන්නේ ආය ආය හිතනවා. මෙන්න මේ හිතන යලි යලි හිතන විදිහේ ස්වභාවේ විමසීම් තමයි කරන්න ඕනේ. නැතෝනේ තවත් හැකිලෙන තැනට නෙමෙයි. එතකොට ධම්මවිචේ විරිය ප්‍රීති කියන සම්බොජ්ජංග තුනේදීම කරන්නේ විමසීම් එක්ක අර ඒ පැත්ත ටිකක්
මේ හැකිලෙන පැත්තට නෙමෙයි විසිරෙන පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. විසිරෙනවයි නෙමෙයි කියන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගය තුළ විසිරෙනවා කියලා නෙමෙයි කියන්නේ විසිරෙන පැත්තට බරයි. එතකොට අර හැකිලෙන පැත්තේ ඉන්න එක හිත හැකිලිච්ච වෙලාවට විසිරෙන පැත්තට බර අංග තුන වඩනකොට බැලන්ස් වෙනවා. ඒක සමබර වෙනවා. එතකොට පින්වත්නි ඒක අනිත් පැත්තත් එහෙමයි. හිත හැකිලිච්ච වෙලාවට නොකරන්න ඕන ටික තියෙනවා. එහෙනම් ඔන්න කරන්න ඕන ටික තියෙනවා. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ හිත විසිරිච්ච වෙලාවට කරන්නේ මොකද්ද? ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ අර විදිහටම කියලා දෙනවා. හිතේ විසිරීමක් තියෙන වෙලාවට සුදුසු නෑ කිව්වා. මොනවද? දැන් මං කියවනේ ධම්මවිචය විරිය ප්‍රීතිපැත්ත විසිරෙන පැත්තට බරයි කියලා. එහෙනම් විසිරිච්ච වෙලාවට ඒ තුනම වඩන්න කිව්වොත් ඒවා තවත් විසිරෙනවා. හිතේ විසිරලා විසිරලා තියෙන ලාට ධම්මවිචයට නෙමෙයි. ඒ වෙලාවට පුළුවන් තරම් පස්සද්ධිය ඇති වෙන දේවල් තමයි මානසිකාරය කරන්න. කායික මානසික සැහැල්ලුව ඇති වෙන දේ. ඒ වෙලාවට පුළුවන් තරම් සමාධිය ඇති වෙන දේ තමයි කරන්න ඕනේ. උපේක්ඛා ඇති වෙන දේ තමයි කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය කරන්න ඕන දේ එපා දේ බෙදනවා ඔය විදිහට කොටස් දෙකකට. දැන් ඔබට මේක පැහැදිලි ඇති. මේ කළා කරන්න ඕන දේ කරනකොට අනිත් තුන නෑ කියලා නෙමෙයි කියන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. දැන් කෙනෙක් කියනවනම් ආ ධම්මවිචය විරියයි පීති තියෙන වෙලාවට අනිත් ඒවා අහලකවත් නෑ අනිත් තුන් දෙනා. එහෙම නැත්නම් මේ පස්සද්ධී සමාධි උපේක්ඛා තියෙන වෙලාවට අහලකවත් ධම්මවිචයත් නෑ විරියත් නෑ ප්‍රීතිත් නෑ කියලා කියනවනම් කෙනෙක් ඒක වැරදි. කියන්නේ මේ ඔක්කොම ඒ හිත තුළ තියෙනවා. හැබැයි පින්වත්නි මේ මේ අය දියුණු වෙන්න විමසන්න ඕන විදි තියෙනවානේ. එතකොට අර ධම්මවිචයේගේ ගෲප් එකේ ඉන්න තුන් දෙනා වැඩි වෙන විදිහට හිතන්න එපා ඒ වෙලාවට කියන එකයි කියන්නේ. මොන වෙලාවටද? විසිරිච්ච වෙලාවට. ඒ අර තුන් දෙනා වැඩෙන විදිහට හිතන්න එපා. එතකොට හැකිලිච්ච වෙලාවට සමාධියයි අර කියපු පස්සාධ්‍යය උපෙක්කයි වැඩි වෙන විදිහේ දේවල් හිතන්න යන්න එපා. එයාගේ අනිත් පැත්තේ තුන් දෙනා තමයි දිනු කරන්න ඕනේ. ඒ තුන් දෙනා වැඩෙන විදිහේ දේවල් තමයි හිතන්න ඕනේ. ඉතින් මෙහෙමයි. දැන් මේ දේශනාව හරියට මේ ඔබට තේරුම් ගන්න නම් පින්වත්නි මොන වගේ දේ විමසනකොටද මේවා ඇති වෙන්නේ? ධම්මවිචයක් ඇති වෙන්නේ මොන වගේ දේ හිතනකොටද? ඒවා එකින් එක ඉගෙන ගන්න ඕනේ. දැන් අපි මේ කියන්නේ ධම්මවිචය වැඩෙන විදිහේදී හිතන්න එපා කියලා විතරනේ. පස්සද්ධිය ඇති වෙන විදිහට හිතන්න එපා කියලානේ මෙතන කියන්නේ. මොනවා හිතනකොටද පස්සද්ධිය ඇති වෙන්නේ කියන එක විස්තර කරන්න වෙනම තව දේශනාවකට යොමු වෙන්න ඕනේ. මේ හිතක් වඩන ස්වභාවය ඉගෙන ගන්නවා කියන එක හරිම රසවත් සහ මේක අපිට පුහුණු කරන්න තියෙන දෙයක්. හැබැයි මේක ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගන්න ඕන දෙයක්. ඉතින් මම ওই බවුන් පැලැස්ස හැදුවෙම ඒ පුහුණුව ලබා දෙන්න. අපි සති පුහුණු සංග්‍රහවස්සේ කරන්නේ තේ පුහුණුවට අවශ්‍ය කරුණු කියා දෙන එක. එතකොට දැන් මම මේ කතා කරන අග්ගි සූත්‍රයේ කරුණුත් අපි මෙවර ජනවාරි පොහොයත් එක්ක නිකුත් කරන සංග්‍රහාවේ ලිපියක් සකස් කරලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම සහ මේ බොජ්ජංග ධර්ම සමබර කරලා වඩන විදිය. ඔතන පින්වත්නි මේ දැන් අපි කියපු කරුණවල එකක් අතහැරියා කියලා කිව්වනේ. මොනවද? ධම්මවිචය විරිය පීති තුන් දෙනයි එක ගෲප් එකක, අනිත් පැත්තේ පස්සද්ධි සමාධි උපේක්ඛා කියන තුන් දෙනා එක ගෲප් එකක. මෙහෙම තුන් දෙනා කියලා සති සම්බොජ්ජංගේ කියන කෙනා පැත්තක තිබ්බයි වනේ. හත් දෙනාගෙන් තුන් දෙනෙක් ගත්ත කණ්ඩායම් දෙකක් කරලා හයක් විතර. එතකොට හතෙන් හයක් ගත්තම එකක් ඉතුරු. ඒ තමයි සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ බුදුරජාණන් වහන්සේ මේ එක තැනකවත් වඩන්න එපා කිව්වෙත් නැහැ, වඩන්න කිව්වෙත් නැහැ. දැනට කියපු ටික තුල, දැනට අපි ඔබට කියපු ටික තුල සති සම්බොජ්ජංගේ වඩන්න කියලා කියපු දණක් හම්බුනෙත් නැහැ ඔබට. සති සම්බොජ්ජංගේ මෙන්න මේ අවස්ථාවල වඩන්න එපා කිව්වෙත් නැහැ. ඇයි එහෙම කිව්වේ නැත්තේ? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී තාම ලස්සනට මේ සතිය ගැන කියනකොට කියනවා සතික්වාහම් බික්කවේ සබ්බත්තිකං වදාමීති. මේ සතිය හැම වෙලාවෙදිම වඩන්න. සති සම්බොජ්ජංගේ හැම තැනදිම වඩන්න. හිත හැකිලිච්ච වෙලාවටත් වඩන්න. හිත විසිරිච්ච වෙලාවටත් වඩන්න. ඒ හැම තැනදිම සති සම්බොජ්ජංගේ ඕනේ.
මොකද මේ සති සම්බොජ්ජංගයට තමයි මේ අයව සමබර කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ නිකමට හිතන්න විසිරිච්ච බව දකින්නවත් සතියක් නැත්තම් කොහොමද පින්වත්නි සතිය විසිරිච්ච බව අඳුරගන්නේ? එතෙන්ටත් සතිය ඕනේ. මෙන්න දැන් විසිරිලා කියලා අඳුරගන්නේ සතියේ. ඊට පස්සේ දැන් මේ විසිරිච්ච හිතට අසවල් බොජ්ජංග තුන තමයි වඩන්න ඕනේ කියලා අඳුරගන්නේ සතියෙන්. මේ විසිරිච්ච හිතට මේ බොජ්ජංග තුන වඩන්න සුදුසු නෑ කියලා අඳුරගන්නේ සතියෙන්. ඒ නිසා මේ සතිය අර අය ඔක්කොගෙම මෙහෙයුම් පද්ධතිය වගේ. මේ මෙහෙයුම් පද්ධතිය නැති කරගෙන බෑනේ. ඒක තියෙන්න ඕනේ. ඒක තමයි හැම වෙලාවෙම ක්‍රියාකාරී වෙන අනිත් සියලු දෙනාටම උපකාර කරන. හරියට නිකන් ඔබ හිතන්න දැන් බුදුරජාණන් සමහර තැන්වල සතිය උපමා කරනවා මුරකරුට. එක එක විදිහට මේ සතිය විවිධ විදිහට මේ උපමා කරන තැන් තියෙනවා. දැන් නිකමට මෙහෙම හිතන්න මේ ඇතුලේ දැන් හිත ඇතුලේ මේ අවස්ථා දෙකක් විදිහට හිතන්න සමහර දැන් කොහේරි බිල්ඩින් එකක් ඇතුලේ පාටි එකක් තියෙනවා. දැන් ඔබ හිතන්න කොහෙන් පාටියක් තියෙනවා මේ වෙඩින් හෝල් එකක් කියවකෝ. ඒක ඇතුලේ වෙඩින් එකක් තියෙනවා. එතකොට මුරකරු ඒ පාටියට එන අයගේ දැන් හාමුදුරු කෙනෙක් ආවා කියමුකෝ. මේ වෙඩින් හෝල් එකට හාමුදුරු කෙනෙක් එනවා. එනකොට මුරකරු කියන හාමුදුරුවනේ ඇතුලේ නටනවා කෑ ගහනවා මේ නටන සින්දු දාලා මහා විකාරයක් ඇතුලේ වෙඩින් එකක් ඇතුලේ උභහාංශය ඇතුළේ දැන් අනේක මේ වෙලාවේ සුදුසු නැහැ හාමුදුරුවනේ කියලා හාමුදුරුවන් නවත්තනෝනේ. මුරකරු නවත්තනවා හාමුදුරුවන්ට උභහාංශය යන්න එපා හාමුදුරුවනේ මේ වෙලාවේ අනේක සුදුසු නැහැ ඇතුළට. අන්න දැන් එතකොට පින්වත්නි අපි හිතමු ඇතුලේ ධර්මදේශනයක් කරනවා ඒ හෝල් එකේ. දැන් හෝල් බුක් කරනවානේ ධර්මදේශන වලටත්. දැන් පිටරට එහෙම ගොඩක් කලාවට ඒ වගේ හෝල් ධර්මදේශන වලටත් බුක් කරනවා. දැන් එහෙම ඇතුලේ ධර්මදේශනයක් කර යනකොට හරි නිවිච්ච ස්වභාවයක් ඒ හෝල් එක ඇතුලේ තියෙන්නේ. ඒ නිවිච්ච ස්වභාවය තියෙන හෝල් එක ඇතුළට දැන් කවුරු හරි කෙනෙක් එනවා මොකක් හරි මේ සින්දු ටිකක් දාලා ඩාන්ස් කරන්න ලෑස් වෙලා. දැන් එයා එනකොට මෙහි ඇතුලේ බණ ඇතුලේ ධර්මදේශනය කරනවා. මිනිස්සු බණ අහනවා. දැන් මේ මුරකරු මොකද කරන්නේ? අර ඩාන්ස් කරන්න එන කෙනාට කියන මේ වෙලාවේ කලබල වැඩ බෑ මේ ඇතුලේ නිවිමේ වැඩක් යනවා කියලා එයා පෙන්නනවා. ඔයා පැත්තකින් අපිට අර ඒ ඇතුලේ වැඩේ කරනවා ඒකට ඉඩ දෙන්න ඕනේ. අන්න ඒ වැඩේ කරන්නේ මුරකරුනේ පින්වත්. මේ අර ෆිල්ටර් කරනවා වගේ මේ අය මේ වෙලාවේ ගන්න ඕනේ මේ අය මේ වෙලාවේ ගන්න හොඳ නෑ කියලා සුදුසු අය කවුද සුදුසු නැත්තේ කවුද කියලා තෝරලා බේරන්නේ ඔක්කොම මේ මුරකරු. මේ සතිය කියන්නේ අන්න එහෙම කෙනෙක්. එයා තමයි මේ හිත ඇතුලේ හැකිලිච්ච ස්වභාවය තේරුම් අරන් කියනවා මේ පස්සද්දී සමාධි උපෙක්කා ඕගොල්ලෝ දැන් මේ වෙලාවේ ඉන්න පැත්තකින් ඉන්න. ඔව් එන්න මේ කවුද මේ ඔය ධම්මවිචය විරියයි ප්‍රීති ඕගොල්ලෝ කියලා සතිය තමයි අරගන්නේ ඒ කට්ටිය මේ වෙලාවේ වඩන්න ඕනේ කියන තීරණේ ගන්න සතිය. ඒ ඇත්තටම එයා තීරකේ. එයා තීරණේ ගන්නවා. එතකොට විසිරිච්ච වෙලාවට ධම්ම විචයට විරියට ප්‍රීතියට කියන ඔය ඕගොල්ලෝ දැන් එන්න එපා. මේ ඇතුළේ හොඳටම විසිරිලා තියෙන්නේ. පොඩක් පැත්තකින් මේ අර කට්ටිය දැන් මෙතෙන් ඉක්මනට එන්න කියලා කාටද? පස්සද්දි සමාධි උපෙක්ක ඕගොල්ලෝ එන්නේ දැන් මේ වෙලාව විසිරිලා වැඩි ඕගොල්ලෝ දැන් එන්න ඕනේ. අන්න එහෙම පින්වත්නි මේ හිත දිහා බලනකොට දැන් මේවා ඕනේ දැන් මේවා එපා කියන එක තමන්ට දැන් ඇත්තටම මේවා වචන විදිහට සති සම්බොජ්ජාංගයේ ධම්ම විචය විරිය ප්‍රීති පස්සාදි සමාධි මේ වචන සමහරලාවට ඕන්නෙත් නැහැ. මේක කරන් යන කෙනාට වැඩේ තේරෙනවා. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබට පිපාසයක් එනකොට වතුර ටිකක් ඕනේ කියලා පිපාසෙට වතුර ටික ඔබ හොයාගෙන ඒක අරගන්නේ. බඩගින්නක් ආවම දැම්මට මේ ආහාර ටිකක් මොන හරි ඕනේ කියලා ඔබ ගන්නෙ. මලපහ අසුචි වගේ අවශ්‍යතාව බැහැර කරන අවශ්‍යතාවයක් එනවා. ටිකෙන වැසිකිලි කැසිකිලි අවස්ථාව අවශ්‍යතාවයක් එනකොට ඒ අවස්ථා අවශ්‍යතාවයට ඔබ තැනක් හොයාගෙන යන්නේ. අන්න ඒ වගේ පින්වත්නි මේ සතිය පුහුණු කරන කෙනා සිහිය පුරුදු කරන ධර්ම මාර්ගයේ වඩන කෙනා මෙන්න මේ අවශ්‍යතාවය දැම්මට ඕනේ කියන එක එයාට දැනෙනවා. දැන් මේ වෙලාවේ මගේ හිතට මේ විසිරීම වැඩි මේ වගේ දහම් කරුණු විමසෙවිස ඉන්නකොට මට තවත් මේක විසිරෙනවා වැඩි කියලා එයාට මේ විසිරෙන එක තව වැඩි වෙන බව දැනෙනවා. ඒතර එයාම තීරුම් ගන්නවා මට මේ වෙලාවට සුදුසු මෙහෙම දෙයක් හිතන එක කියලා තේරෙනවා. අන්න ඒක ඒ
ප්‍රායෝගිකව කෙනෙකුට තේරෙන එක එකයි ඒකේ තියරි එක දැන් ප්‍රැක්ටිකල් කියන්නේ පුහුණුවේ දෙන කෙනාට ඒක තේරෙන එක භාවිත කරනකොට ඇතැමෙකුට තේරෙනවා ඇතැම් කෙනෙක් ඒක දැන ගැනීම නිසා අර තියරි එක විදියට මේ මොකද්ද වෙන්න ඕනේ මෙතනදි මෙන්න මෙහෙම මෙහෙමයි කියලා ඒක දැන ගැනීම නිසා වඩා පහසු වෙනවා හරි දැන් ඔන්න මේ හිත මේ තත්වේ කියලා හරියටම සිහින් ටක් ගාලා අඳුරගෙන ඉක්මනට කළ යුතු දේ කරන්න දැන් අපි මේ අග්ගි සූත්‍රය වගේ සූත්‍රයෙන් වෙන්නේ ඒදී දැන් සමහරව අද වර්තමානයේ ඇතැම් පඬිතුයෝ ඉන්නවා පින්වත්නි මේ වගේ කාරණා කියලා දෙනකොට ඕවා වැඩක් නැහැ ඔය පොත්වල තියෙන ඕව පැත්තකට දාන්න අපි මේ පුහුණු වෙනකොට ඕවත් නිකම්ම තේරුම් යනවා ඕවා ඉගෙන ගන්න ඕනේ නැහැ නිකම් බොරු වැඩ ඔය පොත්වල කරුණු අරගෙන වැඩක් නැහැ කියලා මේ ප්‍රතික්ෂේප කරන පිරිසක් ඉන්නවා ඒ ප්‍රතික්ෂේප කරන අයගෙන් අපි එක ප්‍රශ්නයක් අහනවා මේ ධර්මයේ රහතන් වහන්සේලා කටපාඩමින් අරගෙන යන කාලේ ඔබ හිටියා නම් ඔය ප්‍රතික්ෂේප කරන ඔබ හිටියා නම් ඕව වැඩක් නැහැ පොත්වල කරුණු කියන ඔබ මේ රහතන් වහන්සේලා ධර්මයේ කටපාඩම් කරගෙන අමාරුවෙන් සමහර ලාවට වලගම්බා යෝගයේදී අර බැමිනිත්‍යාසාය ආපු කාලේ මතක ඇති මේ වැටකෙය ඉස්මවලද වලද මේ අග්ගි සූත්‍රේ පව කටපාඩම් කරේ උන්වහන්සේලා නන්සල මේක කටපාඩම් කරයිද පින්වත්නි වැඩකට නැත්තම් නන්සල රහත් වෙච්ච උත්තමය මේ බොජ්ජංග ධර්ම පරිපූර්ණ කරගත් උත්තමය මේවා වඩලා භාවිතා කරලා පරිපූර්ණ කරපු උත්තමය ඉතින් ඒ උත්තමය දන්නා මේ අග්ගි සූත්‍රයත් ඕනේද නැද්ද ඕනේ නැත්තම් අතහැරලා දානවා බුදුරජාණන් වහන්සේ නම් මේවා කියන්නෙත් නැහැ ඕනේ නැත්තම් ආනන්ද ස්වාමීන් වහන්සේ සංගායනාවේදී මේවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනයක් අසවල් තැන වදාලා කියලා සංඝයා ඉදිරියේ මතු කරන්නෙත් නැහැ ඕන් නැත්තම් මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි සංගායනාවේදී මේ අග්ගි සූත්‍රය වුණත් සංඝයා ඉදිරියේ මතක් කරනකොට මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ අසවල් තැන මේ විදියට අසවල් කිනාට වදාලා කියලා කියනකොට මතක තියාගන්න ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා හිටියේ වින්වත්නි ඉතින් රහතන් වහන්සේ නමක් විදියට එහෙනම් ආනන්ද හාමුදුරුවෝ දන්නවා මේවා මේ පොත්වල ඕව වැඩන්නේ ඔය අර බොජ්ජංගේ මේ බොජ්ජංගේ වචන ඕව වැඩන්නේ අපි මේ වැඩේ කරන්නේන් එතකොට ඕවා නිකම්ම අහුවේ කියනවා නම් එහෙනම් පින්වත්නි මේවා ඒ උත්තමයේ සංගායනා කර කර පරිස්සම් කරගෙන කටපාඩම් කරගෙන අරගෙන එන්නේ නැහැ එනිසා වර්තමානයේ ඉන්නව මහා එහෙටත් නැති මෙහෙටත් නැති මහා පුදුම බකපඬිතු ටිකක් පින්වත්නි ඕවා පොතේ ඕවා වැඩක් නැහැ ඔය සූත්‍ර අර සූත්‍ර ඕවා පැත්තක දාන්න හරි පඬිතයි කරන දේකුත් නැහැ කරන මිනිහට කරන්න දෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා කරුණාවෙන් කියනවා මේ සති පුහුණුවට අවශ්‍ය කරන කරුණු කාරණා ඔබ හොයන්න, මේවා ඉගෙන ගන්න, මේවා දැනගන්න, මේවා දැනගන්න තරමට පින්වත්නි ඔබට ඔබේ හිත වඩන්න පහසුයි උපකාර වෙනවා. ඒ නිසාමයි කරුණාවෙන් සමහරවිට අපි නිදි වරාගෙන ওই සති පුහුණු සංගරාවට උනත් කරුණු එකතු කරලා ඔබට මේ දිගටම පුහුණුවට ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්නේ. ඒක දැනුමකට සීමා වේවා කියන තැන නෙමෙයි ඔබට පුහුණුවේ යෙදෙන්නත් භාවිතයටත් ඔබේ ජීවිතයේ ධර්ම මාර්ගය තුළ ඉක්මනින්ම ඔබට මේ බුද්ධ ශාසනයෙන් ඵල ලබන්නට හිතසුව පිණිසම හේතු වේවා කියන සිත ඇති කරගෙන සිත්නේ තසපුව තුළ ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වේ හැම සෙනසුරාදටම මේ මම කරන වැඩසටහනත් අපේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ අනිකුත් වැඩසටහන් එක්ක හැම තිස්සෙම සිහිය තියාගන්න ওই ධම්මවිචේ වැඩෙනවා වීරිය වැඩෙනවා දැන් බලන්න සමහර දේශන අහනකොට ඔබට නිවන පිණිස උපකාර වෙන වීරියක් ඇති වෙනවා නම් එතරම් වීරිය සම්පෝඥංගයක් ඔබ සමහරට ධර්ම දේශන අහන් ඉන්නේ ඔබට නොතේරුණාට ඒ දේශන අහන් ඉන්න තැන ඔබට වීරියක් ඇති වෙනවා කියන්නේ පින්වත්නි ඒ වීරිය අකුසල් වැඩෙන වීරියක් නෙමෙයි නං කුසල් වැඩෙන වීරියක් නං ඒ වීරිය සම්පෝඥංගයක් වෙනවා තියෙනම් සිත්නෙත් අසපු අහහා ඉද්දී ඔබට වීරිය සම්පෝඥංගේ වැඩෙනවා සමහර කෙනෙක් ආසාවෙන් අහන ධර්ම කරුණක වැටෙන්න වැටෙන්න ප්‍රීතිය ඇති වෙනවා. ධර්ම දේශන අහගෙන ඉන්නකොට ප්‍රීතිය ඇති වෙනවා සමහරුන්ට. ඒ ප්‍රීතිය අකුසල් වෙඩෙන ප්‍රීතියක් නෙමෙයි නං ඒ ප්‍රීතිය කුසල් වෙඩෙන ප්‍රීතියක් නං පින්වත්නි දේශනේ අහන තැනත් ඔබට මේ සිත්නෙත් අසපුවාහයිද්දිම ඔබට ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. මේ බොජ්ජංග ඔක්කොම ඔබට සති සම්බොජ්ජංගේ සිත්නෙත් අසපුවාහයිද්දි වැඩෙන්න පුළුවන්. ධම්මවිචේ සම්බොජ්ජංගේ සිත්නෙත් අසපුවාහයිද්දි වැඩෙන්න පුළුවන්. විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සාදි සමාධි උපේක මේ හැම බොජ්ජංගයක්ම සිත්නේ තසපහයිද්දි ඔබට වැඩෙන්න පුළුවන්. ඒකෙහිඳ අපි ඔබට සිත දකින්න ඕන කරන සිතේ ස්වභාවය තේරුම් අරගෙන සිත වඩන්න උපකාර වෙන දේශනාම සිත්නේ තසපුව තුළ හැකිතරම් කියලා දෙනවා ඔබේ හිත සුව පිණිස.
ඔබට මේ සසරින් ඉක්මනින්ම නිදහස් වීමට පින්වත්නි මේමයි අවශ්‍ය වෙන්නේ මේ වැඩපිළිවෙලමයි අපි වඩන්න ඕනේ ඔබ හැම දිනාම වීරියවන්ත වෙන්න ප්‍රඥාවෙන් මේ දේශන තේරුම් අරගෙන මේ අග්ගි සූත්‍රයේ පෙන්වීමේ හරි වටින කරුණක් මොනවෙල් බලන්න අපි හිතන් ඉන්නේ හැම එකම හැම වෙලේම කරන්න ඕනේ කියලා නමුත් කරන්න ඕන දේ කරන්න නොකරන්න ඕන දේ තෝර බේර ගැනීමක් කරන්න තියෙනවා අන්නේ දේ ගැන ඔබට පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට ඉතාම කෙටියෙන් සරලව මේ කරුණ ටික කියලා දුන්නේ හැම දිනාටම ආශිර්වාද කරනවා ගෞතම බුදුසසුනේදීම ඔබගේ ප්‍රඥාව පුරුල් වීම පිණිස විමුක්තිය පිණිස සියලුම මේ කියලා දුන්න අනුශාසනාවන් හේතු වේවා ඒ තුල පිනත් ඔබට සසරින් නිදහස් වීමටම උපකාර පිණිසම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා පින්වත්නි අද දවසේ දායකත්වයට එකතු වෙන්නේ කුවේට් වල සේවය කරන පින්වත් කේ සෝමා කුමාරි ප්‍රියදර්ශනී මහත්මිය තට්ටාවල ලේනව පදිංචි කේ මායා කුමාරි ප්‍රියදර්ශනී මහත්මිය ඉතින් ඒත් බලාපොරොත්තු වෙනවා තට්ටාවල ගමේ පදිංචිව සිට මියගිය ආදරණීය අම්මා HP දයාවති තාත්තකේ සෝමපාල ලොකුදු අනුෂා දමයන්ති ඇතුළු නමින් සංසාරගත මියගිය සියලුම ඒ අම්මට තාත්තට හැම දිනාටම සසර කෙටි කරගන්න මේ ධර්ම දානයේ පිනත් හේතු වේවා කියන සිතින් ඉතින් දායකත්වයෙන් එකතු වෙනවා. ඉතින් අපි ඇත්තන්ගේ සත්තරමුණු ඒව සත්තරමුණු ඒ නිසා අපි අරමුණු වලට සඵල වෙන්න කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. කියනවා මෙහෙම සටහන් කරලා මගේ පුතා නදීප ලේලිය සඳුනි මිනිබිරි මාස දෙකක් වයස ඇති ලෙනුලි මෙතුන්සා ඉතින් කුවේට් වල සේවය කරන සියලුම යහළු ඉහෙලියන් මේ හැම දෙනාට මේ වගේම නිසාරායියා සුජාතා අක්කා මේ හැමෝටම මේ පින යහපත පිණිස හේතු වේවා කියලා ආශිර්වාද කරගෙන තියෙනවා කුවේට් වල සේවය කරන පින්වත් සෝමා කුමාරි ප්‍රියදර්ශනී මහත්මිය සහ තට්ටාවල ලේනම පදිංචි මායා කුමාරි ප්‍රියදර්ශනී මහත්මියන් විසින් ඉතින් මේ මහත්මීන්ගේ සියලුම සත්තරමුණු සඵල වේවා කියලා අපි මෙත් සිතින් සෙත්පතමින් ආශිර්වාද කරනවා මියගේ ඥාතීන් වශයෙන් සිහිපත් කරගත්තේ හැම දිනාටම ඔබ හැම දිනාගේම සසරගත සියලු මියගේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සූපත් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම දෙවියෝ සතුටු සිතින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සූපත් වෙත්වා කියලා සාදු කියන්න. හැම දිනෙකටම චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වීමටම මේ දේශනාව තුළ රැස්වෙච්ච සියලු පින් හේතු වෙත්වා කුසලයේ හේතු වෙත්වා දායකත දරපු හැමෝටමත් ශ්‍රාවකත්වයෙන් කුතු වෙච්ච ඔබ හැම දිනාටමත් net fm ආයතනයේ අපේ පින්වත් කල්යාණ මිත්‍ර අධිපතිතුමන්ට ඒ වගේම අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට අපේ ආගමික අංශයේ සහ සේවයෙහි නියුතු වෙන net ආයතනයේ සියලුම සේවක මහත්ම මහත්මීන්ට සහ ලෝකවාසී ඔබ හැම දිනෙකටම net එක්ක සිත් net අසපුවත් එක්ක හැමදාම එකතු වෙන පින් ඇති ඔබ හැම දිනාටම යහපත සැපත සැනසිල්ල සුවපත් භාවයටම සියලු පින් උපකාර වෙත්වා හැම දිනෙකට මුතුන් නිවන පිණිසම සියලු පින් හේතු වෙත්වා සසර වසන තුරු ඔබට අසත්පුරුෂ පාපී මිතුරන්ගේ ඇසුරක් නොලැබ සත්පුරුෂයන් ඔබේ හිත වැඩෙන්න උදව් කරන සත්පුරුෂයන්ගේම ඇසුර ඔබට නිරන්තරයෙන්ම ලැබෙන්නට ඒ සත්පුරුෂ අවවාද අනුශාසනා නිතර ඇසෙන්නට ඔබ රැස් කරන සියලු පින් හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෑම හිතසුව පිණිස මේ උතුම් අනුශාසනයත් හේතු වෙත්වා සාදු 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 ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති